මැතිතුමා ඉතාමත් ආදරෙන් ඕෂෝ පවුල වෙනුවෙන් ඔබතුමා පිළිගන්නවා ආයිබෝවන් ආයිබෝ අපසයි ආයිබෝවන් මේ දවස්වල හරිම කාර්යබහුල ඇති ඔව් දේශපාලනය කරන්නට මැතිවරණ කාලය කියන්නේ අමාරුම දවස් ටික ඉතින් අපි ඔක්කොම මහා ඡන්දෙට ලැස්ති වෙනවා දේශපාලනය මඩගොහරුවක් කලාව සුන්දරයි ක්‍රීඩාව අභියෝගාත්මකයි කොයි භූමිකාවටද වඩාත්ම කැමති මම දේශපාලනයට එන්නේ මගේ මැදිවියෙන් ඒකට මට හේතුව කියන්න පුළුවන් ක්‍රීඩාවන් පාසල් යන කාලේ නම් ලැබිච්ච ආභාෂය නිසා පාසලේ පළවෙනි ශ්‍රේණියේ ක්‍රීඩා කළා ෆස්ට් ක්ලාස් ක්ලබ් ක්‍රිකට් ගහලා ඒකෙන් පස්සේ පරිපාලනට ඇවිල්ලා ඒක මගේ විනෝදාංශයක් බවට නැත්තම් වෙනම විෂයක් බවට මගේ හදවතට සමීප වුණා ඒ වගේම කලාව බැලුවොත් ඉතින් ඒක නම් මං හිතන මගේ දෙමව්පියන්ගේ ලැබිච්ච ආභාෂය නිසා මට අවුරුදු 8 9 වෙනකොටම චිත්‍රපට නිෂ්පාදනය කරනවා මගේ තාත්තා මට ඇසුරු කරන්න මුණ ගැහෙන්න ජීවත් වෙන්න හම්බ වෙනවා කලාවත් එක්ක ඒ නිසා රූපවාහිනී ශ්‍රේෂ්ඨයත් එක්ක අපි ආරම්භ කරනකොට සුමති සම්මාන උල්ල වගේ දෙයක් ගැන මම හිතනවා දැන් අවුරුදු 25ක් වෙනවා එතකොට ඒ නිසාම කලාවත් එක්ක දීර්ඝ කාලීන අවුරුදු 40 කතර සම්බන්ධතාවයක් ඇති වෙනවා අනිත් පැත්තට දේශපාලනය ගත්තොත් අපි මූලික සිද්ධාන්තයන් අපිට අමතක කරලා මේ ගමනේ යන්න බෑ රටක් දියුණු වෙන්න නම් ප්‍රධාන මූලධර්මයන් අපිට වරද්ද ගන්න බෑ අවුරුදු 72ක හැරලා බැලුවොත් අපේ මූලික සිද්ධාන්තයන් පටලවාගෙන අවුල් කරගත්ත ජාතිය. ඉතින් ඒ නිසා තමයි අපි ආර්ථිකයෙන් කඩන් වැටෙනවා සමාජ වශයෙන් කඩන් වැටෙනවා අන්තවාදීන් බෙදුම්වාදීන් ඔලු හිසෝසෝනවා. එයි මෙහෙම වෙන්නේ අපිට. එතකොට අපි විධිමත් නැත්තම් රටක් අවිධිමත් රටකට මෙවැනි දේවල් වෙන එක වළක්වන්න බෑ. රටක් විධිමත් විය යුතුයි. ජනතාව විධිමත් භාවයේ ඉල්ලනවා. රට පොහසත් හැබැයි තීන්දුව తీරන ගන්න අය පොහසත් නැහැ. දැන් අපි මේ කතා කරේ ජීවිතේ විවිධ පරිච්ඡේද ගැන. දැන් මේ ළඟකදී ඔබතුමා අලුතෙන් පරිච්ඡේදයක් ලියනවා. මොකද්ද මේ කොළඹ පරිච්ඡේදය කියන්නේ? දැන් මේක ඇත්තටම නැවතත් ජාතික තලයේ රටේ ජනාධිපතිතුමා හෝ රජය ජාතික සරස්වක් හදන්න. एक आप कोटास्कार मूलिक वशन तवांग इन्न तन तमंट हदागन मेरन मम कोलंबदीला कोलंब जीवा कोलंब मेरन मम कोलंब कोलिक मट कोलंब सिहिनी आगती अदहासाती प्रार्थना आगती इतकोट तम अब ये सन्धा वेडपीला हदागन तिलंग सुमतपाल देशपालन परचय पटांगा अनुराधपुर दिस्त्रिक्ट मुलिम एक्साजाधिक पक्षे बुधमा तरक हेब तिलंग सुमतिपाल कथाकर्ण कोलंब परीचेदेगा सुमतिपाल की ना मम कोलंब इपदील कोलंब मेरील कोलंबट वेडकरण मम कोलंब कोल्लेक्कियल हेब युवतुम अनुराधपुर यूएमपी के तरंकल पशु यूएमपी के अतरला श्रीलंका निधास पक्षेट बेदल इतकोटार प्रतिपत्ति गरुक उगा तिलंग सुमतिपाल प्रतिपत्ति वाले हम परस्पर पलवे मम कवदाख यूएमपी के चंदे कवदाख यूएमपी के देशपालन वर्षे डिस्ट्रिक्ट मम दिदास्पहे चंद्रिका मेथनी युमी देशपालन धारावट विरुद्ध वेडगर मम दुमी गमन प्रतिवृद्ध गमन अट अंडू मम युमी साकाचाकर मत पेर यु पक्ष सभापति युम की देशपालन धारावत मे गम गमना एनिसा मम युम के नायकत्ते पक्ष विरुद्ध सहयोगी बाधुना दिदास पहे अनुराधपुर मम देशपालन वर्ष कवदाक यूएमपी के सामाजिक खिलाहु चंदी मम हेमदायम वमे कंदे कैरे आर्थिक प्रतिपत्ति में गता रटट हितैषी आर्थिक प्रतिपत्ति तीन श्रीलंका निधास पक्षे सा महेंद्र राजपक्षे कदूरे किरत भाई तिलंगे माते अब तिलंग
UMP එකේ ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාව මොනම අවස්ථාවකද ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි කියලා ස්ථාවරයක් ගෙනල්ලා තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. මම ශ්‍රී ලංකා නිදහස් මට ඒකට උත්තරයක් ඕන. මම ටෙලිකොම් එකේ සභාපති. ජපාන් උන්ට මේක විකුණලා තිබුණේ 135. ඉතුරු 115 විකුණන්න ගියා. මම චරිතරත්නත් මහත්මයා හම්බ වෙනවා. පාස්කර් ලිංගම් හම්බ වෙනවා. මං කියන සර් මේ අපරාධ කරන්න එපා. අගමැතිතුමාට. මට දෙන්න අවුරුද්දක්. මම මේ මේ ආයතනේ පරිවර්තනය කරනවා. මම 112ට වඩා කොටස් වෙනද වලට යන්න දුන්නේ නැහැ. අපේ 151 අයිතිය තියාගෙන කොටස් වෙනද වලට ගිහිල්ලා ජපාන් නෙලවල මොබිටෙල් එක සල්ලි දීලා අරගෙන එය දියුණු කරලා yellow pages wahala rainbow pages පටන් අරන් විශාල පරිවර්තනයක් ටෙලිකොම් එකේ. හැබැයි මම එකක් කියන්න ඕනේ මට මත ගැටුමක් මතවාදීව රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා. පුද්ගලයක් හැටියට මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒක කියන්න ඕනේ. ඔහු මම විශ්වාස කරන මහත්තයෙක් කියලා. මම එතන ඉන්නවා. එහෙම අර යාට බණ ගහනවාට මම ඒකට විරුද්ධයි. එයා he's a gentleman. මම ඒක කියන්නේ. ආපෝ UMP එකෙන් ඡන්දේ ඉල්ලන්න හම්බුනොත් ඉල්ලනවාද UMP එකෙන්? නෑ ඒ ආයෙත් නුවන් එක්සත් ජාතික පක්ෂයන මේ රට ගොඩ දාගන්න ප්‍රතිපත්තිමේ සැලැස්මක් නැහැ. රනිල් වික්‍රමසිංහ තමයි අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ. හොඳ වෙලාවට ඒගොල්ලෝ රනිල් ලයින් කළා සජිත්ව ගෙනාවා. ඒ කට්ටියට තේරුන්නේ නැහැ. ඒගොල්ලන් තේරෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැහැ. එතකොට රනිල් එළවලා රනිල් මහත් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඒ කණ්ඩායමේ අපිට තිබිච්ච ලොකුම අභියෝගය. මොකද ඉන්න තැන හරියට හිටියන්නේ අපිට විරුද්ධයි. සුළු ජාතීන් හිතවත්. නමුත් සජිත් සජිත් ප්‍රේමදාස මහත්තයා 42යිනේ. පක්ෂ නියෝජ්‍ය නාගරිකයා. නියෝජ්‍ය නායක. එක්සත් ජාතික පක්ෂය අනාගත පැතුම අවුරුදු 20ක් දේශපාලනය කළා. සිරත්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 132 පැරදුනේ 2005. සජිත් ප්‍රේමදාස මහත්තයාට බිමේ කතා කරාට බිමේ ප්‍රශ්න විසඳන්න පිළිතුරක් දෙන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්ති ඇස්සව වැඩපිළිවෙලක් නැහැ. එතුමා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලු නිසා නිර්මාණය වෙලා ආපු නායකෙක් පමණයි මට නම්. නමුත් කෘතහස්ත දේශපාලනයකට නම් සජිත් ප්‍රේමදාස මහත්තයාට මීට වඩා වෙන ධාරාවක් තෝරගන්න. දැන් බලන්න එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරනවා. එතුමා අපේ දේශපාලන වශයෙන් ගන්න ප්‍රතිපත්ති ගැන කතා කරනවා. ජාතික ආරක්ෂාව සහ ස්වදේශිකත්වය ගැන එතුමා කතා කරන්න පටන් ගන්නවා නම් ඒක ගලප ගන්න ඕනේ පුද්ගලියොත් එක්ක. ඒ වගේම වැඩපිළිවෙලත් එක්ක. එහෙම වෙනසක් එතුමාට කරන්න ඕන නම් බිම ඉඳන් පටන් ගන්න ඕනේ. ඉෂූ බේස් රියැක්ෂන් එක කියන්න බෑ. කරුණු කාරණා එන පැනනගෙන ප්‍රශ්නත් උඩ අපිට දේශපාලනය කරන්න බෑ. අපේ ප්‍රතිපත්තිය හරි අමාරුයි. ප්‍රතිපත්තිය සමාජගත කරන්න අමාරුයි. ඒ බිමේ පැල කරන්න ඕනේ. ශක්තිමත්ව අපි එතන ගොඩ නගන්න ඕනේ. ඒක අල්ලගෙන ඉන්න ඕනේ ඒක විශ්වාසයක් ඇතුව. ඒ අල්ලගෙන ඉන්නකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒක සමාජගත කරන්න. නමුත් අපි මේ ධාරාවන් වෙන්වෙන් වශයෙන් ගියොත් අපිට අමාරු වෙනවා. අපිට ජනතාවට විශ්වාස ගන්න දැන් UMP එක කවුද? මොකද්ද මේ UMP එක? විවෘත ආර්ථිකයේද නැත්නම් එහෙම සුදේශිකත්වයේද නැත්නම් මේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති මොනවාද? බදු ප්‍රතිපත්ති මොනවාද? කොහොමද කරන්නේ? දැන් ගිය සතියේ අයවැය අපිට ප්‍රශ්නයක් තිබුණා. අපි බිලියන 600ක් වැඩි කරන්න උත්සාහ ගත්තා. අපි මොකද මේ කොන්ත්‍රාත්කරුවන්ට බිල් ගෙවලා නැහැ. හරි අමාරු මිනිස්සුන්ට මාර්තු අප්‍රේල් මැයි ගැන අමාරු කාලේ. අපි ආයි චන්දි ඉවරලා වුණා මැයි වෙනවා. ඔහුට අපි කියා සිටියා ඔයගොල්ලෝ විරුද්ධ වෙන්න. එකඟ වෙන්න එපා. හැබැයි මේක අපි මේ වෙලාවේ පාර්ලිමේන්තුවට ගෙනාවේ නැත්නම් අනුමැතියක් ගත්තේ නැත්නම් අපිට බිල් ගෙවා ගන්න බෑ. මේ ඔක්කොම තමුන්වහන්සේලාගේ ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ගම් පෙරළිය වගේ ඒවයි බිල්. එතකොට කියනවා සමස්ත අයවැයක් ගේන්න කියලා. සමස්ත අයවැය අපිට ගේන්නේ මේ මාසෙනේ. ඉතින් මේ මාසෙ ගෙනාවමත් අපේ ණය වැඩි කරගන්න වෙනවනේ. ණය වැඩි කරගන්න වෙනවා. ඉතින් දැන් ණය වැඩි කරගෙන මිනිස්සුන්ට ගෙව්වා නම් ඉවරනේ. සජිත් ප්‍රොටෙස්ට් කරන්න තිබුණා. හැබැයි මිනිස්සු ගැන ඉඳලා කර්මාන්ත කරුවන් ගැන ඉඳලා නිෂ්පාදිත දහතයි ඉඳලා අපි මේකට විරුද්ධයි. මේ රජය අපි මේකෙන් අපි ඡන්ද නොදී වැළකී ඉන්නවා. මොකද මේ ආණ්ඩුව ගන්න වකිමක් කියලා. නමුත් ඒක දිහා බැලුවේ දැන් ආණ්ඩුව ආදායම් හදලා මිනිස්සු කියලා මිනිස්සු සංසුන් කරයි කියලා මම දැක්ක ඒක දේශපාලන වශයෙන් ගහුවත්තේ වැරදි තීන්දුවක් කියලා.
හිටපු ක්‍රීඩා ඇමති 2019 දී ICC නීති වලට සමගාමීව ගේනවා 50ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා. එහිදී යම් යම් පුද්ගලයන්ට මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට ඒමට තියෙන ඉඩකඩ ඇහිරෙනවා. ඔබත් ඉන්නේ කෙනෙක්. මොකද හිතන්නේ? හොඳ ප්‍රශ්නයක් අප්සාරි ඇහුවේ. ඔය නීති හැදුවේ මට විරුද්ධ. ලංකාවේ පළවෙනි වතාවට ගැසට් එකක් ගහලා නීතියක් කියනවා එක පුද්ගලෙක් ඉලක්ක කරගෙන. මගේ සහෝදරයා මේ තුරග තරඟ ව්‍යාපාරයේ ඉන්නවා. පරීක්ෂණයක් තියෙනවා. තිබ්බා මම කියන මට මේක නැහැ. මට සම්බන්ධ නැහැ. ඒක නිසා ඒ පරීක්ෂණේ මාව නිදොස් කරනවා. මං චන්දිල්න දිනනවා. ඊට පස්සේ මේ නීතියක් ගේනවා. මගේ සහෝදරයාට තියෙනවා මට දේශපාලනේ මේකට එන්න බෑ කියලා. ලෝකයේ කිසිම තැනක ජාතික සංගමයක තමන්ගේ සහෝදරයව සහෝදරිය ඉන්නවා නම් මොකක් හරි වරදක් කරලා හරි ව්‍යාපාරයක් කරනවා කියලා මට විරුද්ධව නීති ගේන්න බෑ. නමුත් ඒ නීතිය ගෙනාවා. ඒ නීතිය ගෙනාවේ මාව ඉලක්ක කරගෙන. ඒ ඔක්කොම වෙන්නේ මම 2018 අප්‍රේල් 4 වෙනිදා රන්ලීත් ක්‍රමසිංහ මහත්තයා විරුද්ධව ඡන්ද දීපු නිසා. එතකම් මම සුදුසුදු හොඳම නියෝජ්‍ය කතානායක හොඳම මිනිස්සයා ක්‍රිකට් පාලක වන්දේ ඉන්න හොඳම සභාපති. ඒක නිසා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා දේශපාලන අවශ්‍යතාවය සඳහා මාව ඉලක්ක කරගෙන ඒ අය මට විරුද්ධව ක්‍රියාත්මක වුණා. මම කල්පනා කරා ඒගොල්ලන්ට මාව ලොකුනම් රටට වඩා අඬුට වඩා ඒගොල්ලෝ මගේ පස්සෙන් ගියාද? හැබැයි අපිට රට ලොකු ඊට වඩා ඕන නීතියක් ගෙනාවු දෙන් ඕන තරම් තහංචි ගිනායි මට ඒක ප්‍රශ්නයක් නෑ. මම ක්‍රිකට් ක්‍රීඩාවට කළ තියෙන සේවය ක්‍රීඩාවේ ඉන්න අය දන්නවා. හැබැයි මේ ඒගොල්ලන් උත්සාහ ගත්තේ මට මඩ ගහලා මේ මේ මැච් ෆික්සිං වලට මාව ගාව ගන්න. රට පුරාම ලොකු පණිවිඩයක් මාධ්‍යෙන් Facebook වලින් ආණ්ඩුව පාවිච්චි කරලා මට බිමටම දාලා ගැහුවා. ත්‍රිලංග බුකි කාර්යා මැච් ෆික්සිං වල ඉන්නවා. ඒ නිසා මූ එලවන්න ඕන ක්‍රිකට් එකෙන් කියලා. අර දේශපාලන පරිගැණීමේදී මාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කරලා ඒකට හේතුවක් හදාගත්තේ මේ නීතිය ගෙනල්ලා. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ සහෝදරයා හෝ මගේ පවුලේ කවුරු හරි මේ ව්‍යාපාරේ ඉන්නවා නම් මට ක්‍රීඩාවේ පරිපාලනයට එන එකට වැරදි කියලා නීතියක් ගේනවා නම් ඒ නීතිය ප්‍රකාරව මට ඉන්න බැරි නම් මට ඕකේ බලෙන් ඉන්න ඕනේ නැහැ කිසි දැන. හැබැයි මගේ අත පිරිසිදුයි. හෙට මේ රටේ ක්‍රිකට් මුල් පිටුවට අපේ රටේ ප්‍රධානම නායකයා ජනප්‍රියම නායකයා තරඟ වැදුනත් ඔහුට දිනන්න බෑ කියලා. මොකක්ද ඒ කතාව? विशाल पिमीड समस्त क्रीडावट संबंध गरु कौर कुहुमे කැමැතිම පුද්ගලයා කවුද දේශපාලනේ? තනිපුත් මහින්ද රාජපක්ෂ. එයි ප්‍රභාකරන්ව මරලා යුද්ධය ඉවර කරලා හැමෝම UMPI තෙව්වත් හදවත ඇතුලේ මහින්ද මහත්තයා ආදරේ වුණා වුණත් මේ මිනිස්සු අපු බේරුවා මේ මිනිස්සු යුද්ධය ඉවර කරා. ඒක කාටවත් ගන්න පුළුවන්. ඒකේ පොඩි කෑල්ලක් වගේ එකක් තමයි මේ ක්‍රිකට් එකේ. ඔළුවෙන් හිටන් කිව්වත් මිනිස්සු මං කියන දේ අහන මං වෙන විශ්වාස කරන ක්‍රීඩා සමාජවල අය. මොකද ඒ අය හිතනවා ජාතික සැලැස්මක් එක්ක වැඩ පිළිලක් එක වැඩ කරේ මම කියලා. ඒ නිසා ඒ අය මගේ ප්‍රතිපත්තිත් එක්ක එකඟයි. හැමදාම වැටිච්ච ක්‍රීඩාවම මූලිකම වශයෙන් ශක්තිය හරන් දෙලා තියෙනවා මම. කවදාකවත් මම ආපු වෙලාව අපි බැංක්‍රොප් වෙලා නැහැ. මම දැම සල්ලි ගෙනාවා. ක්‍රීඩා සමාජවල සහ දිස්ත්‍රික්ක සංගම් ශක්තිමත් කරා. ක්‍රීඩකෙන්ව අලුත් ලෝකයකට අපි ගෙනිච්චා. හැමතිම සමගාමීව ඒව දියුණු කරා. ඒක නිසා ක්‍රිකට් වල ඉන්න අය ක්‍රිකට් දන්නේ මැක් බලන ගොඩක් ෆෑන්ස්ලා ඒකල ක්‍රිකට් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ නෑනේ අපි වෛද්‍ය සංගමේ නෑනේ අපි මම ලෝයර් කෙනෙක් නෙමෙයි ඒක නිසා මම බාය ඇසෝසියේෂන් එකේ නෑ ඉතින් බාය ඇසෝසියේෂන් එක තමයි කවුද හොඳ කියලා බාය ඇසෝසියේෂන් සභාපති සර් ඉතින් ක්‍රිකට් සංවිධානවල දින්න අය දන්නවා මේ ක්‍රීඩාව ප්‍රසිද්ධයි මිනිස්සු ආදරේ හැබැයි ඒක ඇවිල්ලා ෆෑන්ෂිප් එක ඇඩ්මිනිස්ට්‍රේටිව් නෙවෙයි ඉතින් වගේ දේශපාලන වශයෙන් අපේ නායකයා මහින්ද රාජපක්ෂ වගේ ක්‍රිකට් පරිපාලන ඉන්නාගේ නායකයා මම තමයි. ඉතින් මම ඒ ගැන පොඩි අහිංසක ආඩම්බරයක් තියෙනවා. මම ඉතින් කැමති නැත්තම් මට කැමති නැත්තම් ඒ ඇයට මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ ඡන්දයෙන් ඇවිල්ලා දිනන්න පුළුවන් කියලා. උගත් තුන පලියටම දේශපාලනය කරන්න පුළුවන්ද?
උගත් බුද්ධිමත් කියන දෙකක් ඒ දෙක එකතු වෙන්න ඕනේ උගත්කම කියන එකට විග්‍රහය දෙන්න ඕනේ තමන්ට නම් කිසි දැනුමක් තියෙනනම් තමන්ට උගත්කමක් තියෙනවා ඒ පුද්ගලයා වැඩක් කරන්නේ පිළිවෙලකට පිළිවෙතකට එතකොට දේශපාලනේ මං හිතන්නේ 25ක් 30ක් දැනුවත් බුද්ධිමත් උගත් අය ඉන්න ඕනේ ඒ වගේම බිම ඉඳාම ඇවිල්ලා දුප්පත් මිනිස්සු එක්ක වැඩ කරලා නැති බැරියත් එක්ක වැඩ කරලා ඒ නාගර සභාවෙන් දැන් ඇවිල්ලා පළාත් සභාවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කොටසක් ඉන්න ඕනේ ඒක නිසා ඕකේ මිශ්‍රණයක් තිබිය යුතුයි අපිට උතන ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙමෙයි අප්සාරි ප්‍රශ්නේ තියෙන්නේ අපේ මන්ත්‍රීවරයා නගර සභාවේ ඕ පළාත් සභාවේ මන්ත්‍රීවරයා නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ තලවල තමන් මන්ත්‍රීවරයෙක් හැටියට තමන්ගේ භූමිකාව වගකීම සහ කාර්යභාරය ගැන අවබෝධය අඩු. මේ සූර්යවව ක්‍රීඩාංගණය රටේ විශාල මුදලක් යොමු කළා තමයි මේ ක්‍රීඩාංගණය ගොඩනැගුවේ. තාමත් අලංකාර ක්‍රීඩා පිටය. නමුත් පසුගිය අවුරුදු පහක කාලය තුල මේ ක්‍රීඩාංගණයේ කිසිම තරඟයක් පැවැත්ුනේ නැහැ. ඔබත් එවකට ආණ්ඩුවේ හිටියා. මම මෑතකදී දැක්කා ඒ ගැන අපේ අගමැතිතුමත් යම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. කවුරු දක්වන්න පුළුවන් ඔබතුමාට? සූර්යවැව ගැන කතා කරලා. සූර්යවැව අපි දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා මම සභාපති වෙලා මාස 6කින් වගේ කාලෙකින් ගිල් එක හැදුවා. ඒකේ වවුලු ඉඳලා වීදුරු කැඩිලා විශාල අර්බුදයක් තිබ්බා. නමුත් එතන අලි වැටක් තියෙනවා. ඒ වතුර නැති කාලේට අලි ඔයනවා. සොඳුරු තැනක තියෙන්නේ. දැන් සූර්යවැවට තිබිච්ච ප්‍රධාන බාධාවන් ඉවර වෙලා තිනවා. ඒ කියන්නේ තරුපයේ හෝටල් ළඟ තියෙනවා. පාරවල් හැදිලා තිනවා. ඒ නිසා තව මිලියන 200ක් වගේ ප්‍රමාණයක් අපිට ආයෝජනය කරන්න තියෙනවා. අවුරුදු පතා පොඩ පොඩමින් කරලා ක්‍රීඩාංගණයක් හදන්න විශාල මුදලක් යනවා. බිලියන ගාණක් යනවා. ඒක අපිට එකපාර කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් සූර්යවැව ක්‍රීඩාංගණය අපි ආරක්ෂා කරනවා ඒක රැක ගන්න ඕනේ. ඒක අපිට දකුණු පළාතේ තියෙන හිඳවට වඩා වියලි කලාපේ තියෙන්නේ. සමහර තරගාවලි පවත්වන රටේ අනිත් පැති ඔක්කොගේම වැස්. ඒතොර දබුල්ලයි සූර්යයා විතරයි ඒතොර ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්නේ. සය ඉතාලම හොඳ ස්ථානයක තියෙන. ඉතින් අපි ඒක ආරක්ෂා කරන්න ඕනේ. මම සභාපති වෙලා තා කෙටි කාලෙකින් ඒක රෙපෑ කළා 2017. තරග තුනක් ක්‍රීඩා කරා මාර්තු 2017. ඊළඟ දැන් ජනතාවගේ ලොකු මතයක් ගේනවා. තිලංගගේ විරුද්ධ කඳවුරයා දේශපාලන විරුද්ධවාදිනොත් ක්‍රිකට් බෝඩ් එකේ විරුද්ධවාදිනොත් තිලංග යම් කිසි සූදුවට නැත්නම් ගැම්බ්ලින් වලට සම්බන්ධයි කියලා. එතකොට පැහැදිලිව තිලංග කිව්වා මම ගැම්බ්ලින් වලට සම්බන්ධ නැහැ. මගේ සහෝදරයා තමයි ගැම්බ්ලින් වලට සම්බන්ධ කියලා. එතකොට 21 37 ඇලි 85 අතිවිශේෂ ගැසට් පත්‍රය ගෙනල්ලා අපි පුද්ගලිකව දැකලා නැහැ එහෙම කියනවා පෞල පෞලේ සම්බන්ධිත පුද්ගලයන් සම්බන්ධ වන ගැස පත්‍රයක් අපි මීට කලින් එහෙම දෙයක් දැකලා නැහැ. හැබැයි අපි අහලා තියෙනවා බුද්ධ දර්ශනයේත් කියලා තියෙනවා නොකල යුතු කර්මාන්ත වසවිස සූදුව සුරා ඒවත් අපි ඒ ඇතුලේ අහලා තියෙනවා. ඇයි මේ ඔක්කොම ඇතුලේ මේ වෙලාවේ මේ ගැසට් එක ගේන්න විශේෂයෙන් හේතු වුණ කාරණේ? පළවෙනි දේ මට මේ විලන සි සම්බන්ධයක් නැහැ. හැබැයි මගේ සහෝදරයව පවුල් එකට හරි අයිති කියලා ගේන එකේ අරමුණ මඩනේ එන කිසි දෙයක් නෙවෙයිනේ. දැන් ප්‍රසන්න රණතුංග මහත්තයා ඉන්නවා එක පාක්ෂික, අර්ජුන් රණතුංග තව පාක්ෂික. ඒකත් වැරදිද? ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් පරස්පරයි. ඔහොම කියන්න පුළුවන් මේ රටේ ඕනෑම මිනිස්සු ගැන. ඒ අයට ඇත්තටම දැන් ලෝකේ නීතිය අනුව අවුරුදු 18කට වඩා වැඩි දරුවෙක් ඉන්නවා නම් ගෙදර ඒ දරුවා ගන්නා තීන්දුවසා පිළිබඳවත් දෙමව්පියන්ට වගකීමක් නැහැ. ඒක තමයි ලෝක සම්මුතිය. ඒක නිසා මේක මම දකින්නේ දිගටම ක්‍රිකට් පරිපාලනයට එන්න බැරුව මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම විසින් එවකට හිටිය ආණ්ඩුවේ ක්‍රීඩාවතුමා පාවිච්චි කරමින් එක දිගටම ඒ අවස්ථාව අරන් මාව ඉවත් කර මාව දුර්වල කර මට මඩ ගහලා මගේ දේශපාලනේ ඈත් කරන්න. හැබැයි ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් මමත් කල්පනා කරලා තියෙනවා මගෙත් එක්ක තියෙන තරහට ඒ අය පලිගන්නේ ක්‍රීඩාවෙන් නම්
क्रीडा क्रीडक अंगेन मत दैनिक क्रिकेट क्रीडाट संबंध कमता नह अब मगे धनम कौर इलेना अद्यक मट संबंध उदौकरण पुल दौरगन तीन विषय मगे वृत्ति देशपालन मट अदाहक पाले सभापति आप दिन मम पेगा अदाहक्ति मुखागे के अभी कुहुमार मम गोडना लंका कीर्तिमत् ICC के सभापति ये असाधारण विरुद्ध अभी दुम श्रेष्ठाधिकारी मूलिकायतवास नवर बुतमे असा क्या ඒ නඩුවේ ඇත්තටම වර්තමාන තත්ත්වයේ ඔබතුමාගේ නීතිමය බාධාවක් නැත්තම් ඔබතුමා ආදරය කරන ජනතාවට කියන්නේ ඒ වගේම අපි දන්නවා ඔබතුමා සටනක් ආරම්භ කරොත් ඒක ජයග්‍රහණය කළාම ඉතිහාසයේ ඔබතුමා ගැන විමර්ශනය කළ බැලුවොත් හොයලා බැලුවොත් ඒ සටන ඔබ ගොඩක් අවස්ථාවලදී ජයග්‍රහණය කළා පස්සෙ බලු මොකද ඒ නඩුවට දැන් ඇත්තටම වෙලා තියෙන්නේ දැන් මේවනේ දැන් මට විරුද්ධව මේ නීතිය ගේනවා නීතිය ගේන්නේ මට ඉලක් මාව ඉලක්ක කරලා राटे नीति अणु क्रीडा नीति व्यस्कराम जाति संगम हॉकी क्रिकेट लग के ये जाति संगम ये परीक्षण क्रीडामति विशी नीति अग्न क्रीडामति विशी परीक्षण क्रीडामति वर विशी माव निरपादक स्वभावधर्म नीति नेचुरल जस्टिस विरुद्ध पार्लिमेंट विशेष केंद्र नीति अग्न वा चंदेट नवंबर मसे दासी चंद्र दास पाती मेक जाति प्रश्न एक्स जाति पक्ष माव देशपालन वाड़ी पौद्गलिक न्यायपत्र क्रियात्मक होना मटहांड दी पुद्गले पक्ष हमागी आंडोक विनाशकर पक्ष शपद सुमती अखंडवे विस्तर कथा कर नात्र सारी मेक पटांगण्यु पहे दौड़ विशिपहाना मे औदट मम दे अभी रूपवाहन अभी पोड़ी काले मुआम पैलस गुआंगी रंग मंडल एवागे रेडियो का हुआ है इधिंग अभीट एक आभिश आभाषते दीट चित्रपट करता हुद चित्रपट निष्पादन हेब रूपवाहिनी असूतर पटांगनकोट प्रमित विवृत पटांग दुन इंदिवा यम किसी दुर्ट प्रमित रक्षा क्रीम अभिलाषी तम अभी सुमति सम्मान आरंभ करंगीत पर्णव सम्मान उल्लटीट लोकेतीन एक मंगीत वेडिम काल तीन दंट और अखंड लोके किसी सम्मान रूपवाहिनी श्रेष्ठ सह सिमा तीन वा एक अभी जाति वशे और दुसरा श्रेष्ठ एक श्रेष्ठ उदस श्रेष्ठ तुम मत मेके अभी मोनवागे त्यागदेनो एगी मट अखर नोने मोनवाद अलते हंगेन के साकाचाकर नालिका से अलगे ना ये अदासू मालूकर तमाइ अभी क्रिया अभी एगी मट अखर गम्मी रजा बल पैम अखर मेवें रटे कृति उल्ट हानि हाँ बधु हाँ यानादि भाषे मम अदंट सम्मंत्रण हतराती मम एक पौद्गलिक मम दवास्वर व्यंकर मम एक आस्वाद लभन ये निष्पादन कटिटे रात्रि नमूत हसल धनमती ना मेरा गुड नंगीमठ मम हित मीन पशु ओब तुम्हारे ए धनम मेरटे जनता शुभ सिद्धियट युमुकरण वेडि वेडियंग हकी वेवी कीब तुम्हारे शुभ अनागत प्रार्थना खनगम ओजो फौल वेनुंग तामत्तिवंत कार्य बहुल अवस्था उवत् मेतंट प्रमण अपसमग इतामत् हरवत् संवादेक यदीम पिलीबंधव भूमि स्तुति नुअंटा तपसाट मम स्तुतिवंत मम एक दया कियान्नोने अभी दहम पासल गिये अभी पासले गेन्वेपट बुद्धागम इतिहास स्वामीन भाषेला अपट गेन्नु प्रधान देवल तमाय जीवत्तेनवाना अपे अपे आकल्पे में वशेन पोहोसत